අපි දිගටම කිව්වා පාස්කු ප්‍රහාරයට වගකීතු කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් තමයි මේ ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා ඒ වෙලාව ජනාධිපතිවරයාත් ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂක අමාත්‍යවරයාත් සිට ජනාධිපතිවරයා. ඒ වගේම ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා. ඒ වගේම අග්‍ර අමාත්‍යවරයා. ඒ වගේම බුද්ධ්‍යංශයේ ප්‍රධානින් ඇතුළු පොලිස්පතිවරයා ඇතුළු රටේ ආරක්ෂාව පිළිබඳ වගකීතු කණ්ඩායමකට වග කියන්න ඕන කියලා අපි දිගින් දිගටම පෙනී හිටියා. හැබැයි ආණ්ඩුව කිසිසේත් ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් අනුගමනය කරේ නැහැ. අනතුරුව වින්දිතයන්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් පාර්ශ්වකරුවන් 11 දෙනෙක් ශේෂ්ඨාධිකරණ නඩුවක් පැවරුවා. ඒ ශේෂ්ඨාධිකරණයේ නඩුවේදී විනිසුරුවන් 7 දෙනෙක් කීතු මණ්ඩලයක් හොඳේ. සාමාන්‍යයෙන් 3 දෙනෙක්, සාමාන්‍යයෙන් 5 දෙනෙක්, මේක විනිසුරුවන් 7 දෙනෙක්. ඒකමතිකව තීරණය කළා තිබෙනවා මොවුන් වගකීම් පැහැරලා තින බව. ඒ නිසා ඒ වෙලාව හිටපු ජනාධිපතිවරයාටත් ඒ වගේම ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට වගකීම් පැහැරහැරීම පිළිබඳව විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ආගමික නිදහස පිළිබඳ ප්‍රශ්න කේන්ද්‍ර කරගෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කොට කටයුතු කරනවා කියලා දිනක බව ශේෂ්ඨාධිකරණය නියෝගය ලබා දෙwidetilde. මෙතන කලනු ශේෂ්ඨාධිකරණ විනිසුරුවන් 7 දිනක් වාඩි වෙලා තීන්දුවක් දුන්නා මෛත්‍රීපාල සිරිසෙන ව්‍යවස්ථාව කැඩුවා කියලා. දැනුත් තීරණයක් ලබා දෙලා තියෙනවා මෛත්‍රීපාල සිරිසෙන ඇතුළේ කණ්ඩායම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව කටයුතු කළා නැහැ කියන. ඒ නිසා මේ තියෙන්නේ මූලික අයිතිවාසිකම් පෙස්සමක්. ඒ නිසා හානියට වූ පාර්ශ්වයන්ට සහනයක් දෙන්න කියලා තමයි මේ නඩුව තියෙන්නේ. දැන් මේ නඩුවෙන් ඉතා පැහැදිලිව තීරණය වෙනවා. ඔවුන් නිසි පරිදි තමන්ගේ වගකීම් ඉටු කරලා නැති. දැන් මොකද කරන්නේ? දැන් අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය හා අනෙකුත් අපරාධ පනත් අනුව නීතිපති පාර්ලිමේන්තුව මොවුන්ට විරුද්ධ නඩුවක් පවරන්න ඕනා. සාපරාධි වගකීම් පැහැරහැරීම පිළිබඳව නඩුව පැවරිය යුතුයි. මේ තියෙන්නේ මූලික අයිතිවාසිකම් නඩුවක්. තමන්ගේ විඳිතයන්ට මේ නිසා හානි සිදු වී තිබෙනවා. ඉසන්ද වන්දි ලබා දෙන එක මූලික අයිතිවාසිකම් නඩුව. හැබැයි මූලික අයිතිවාසිකම් නඩුව ඉතා පැහැදිලිව තහවුරු වෙලා තිබෙනවා. මොවුන් වගකීම් පැහැරලා තිබෙන බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කළ නැති බවත්. ඒ නිසා දැන් නීතිපතිවරයාගේ වගකීම තමයි මා කලින් කියපු පරිදිම දණ්ඩ නීති සංග්‍රහය සහ අනිත් අපරාධ නීති සංග්‍රහය අනුව සාපරාධීව වගකීම් පැහැරහැරීම පිළිබඳ ප්‍රශ්න මත අධිකරණ ක්‍රියාමාර්ග වලට යයි. මේ පිළිබඳ අපේ නීති කණ්ඩායම විශාලව සද්දින කරනවා. තව දින කීපෙක අපේ නීති කණ්ඩායම මේ පිළිබඳ කොට වැඩි දුරට කරුණු ඉදිරිපත් කරයි. අපේ ස්ථාවර වෙන්නේ මෙතරින් නතර නොවීමේ තීන්දුව මත මෙම පාර්ශ්වයේ හරිද වගකීම් පැහැරහැරීම පිළිබඳ ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි මේ තීන්දුවෙන් අපි අමතක කරන්න බැරි පාර්ශ්වයක් තියෙනවා. අමතක කරන්න බැරි පාර්ශ්වය තමයි මොකද්ද? මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා ඔවුන් විසින්ම කියන ලද මහමොළ කරුවා. එසම මේකෙන් ඒකෙලි දරුව වෙන්නේ නැහැ. එනිසා මේක දේශපාලන උවමනාවක් තිබුණා, දේශපාලන අරමුණක් තිබුණාද කියලා මහමොළ කරුවා නෙලි දරව කිරීම ආණ්ඩු වගකීමක් කියලා පිට. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.